සිින්නේ අවුබැක් කලින් තමයි අපේ ගමන පටන්ග සිනි සබඩී නං මිතු පනාහපිතරවාගේ තුරත් තමයි තියෙන් ඉතිං අපි දැම් මේ අවුබැක් කල ඉඳං සිටිනිවලට යනකම ඉල්ලංගට අපි යන්නේ ලෝක ප්‍රසිද්ධ සිද්නි ඔපෙර හවස් එක සහ හාබ බිද්ජක් මීටල තින සිද්නි හාබ එකට එතන හුඟක් සංචාර්කාකාර්ශණය දිනාගත් ස්ථානයක් මොකද සේලිං ක්‍රසින් සහ කයටින් වගේ ගොඩක් ඉන්ට්‍රස්ටින් දේවල් මෙතන කරන්නපු ට පේනාවගේ මීදුවත් එක්ක මුහුද මැද්දේ මේ බිය්ුව කනම් මාර්ම ලස්සන්න ඉතිං ඊට පස්සේ අපිටත් චාන්සකක් ලැබුණ මෙන්න මේ නැව ඇතුළේ කොයි වගේද කියල බලන්න එනම් අපි යම ඇතුළට ඟට අපි ගියා මෙන්න මේ ස්පීඩ් බෝටින් ටුව එක මේක ටිකක් එක්ස්පෙන්සිව් හැබැයි මේක තමයි අපේ මෝස්ට් හැපනිම්ම ඇක්ටිවිටිය එක ඔයාලා සිඩ්නිකව ට්‍රයි කරල බලන්න මේ ඇත්තර මාරෆන් අපි යමු ඊළඟට සිඩ්නි සීලයිෆ් ඇක්වේරියම් එක බලන්න මේක සිඩ්නිවල ඩාලිං වරායේ තියෙන බොහොම ආකර්ශනීය මැරීන් වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකක්. ඕස්ට්‍රේලියාවේ මිරිදිය සහ සමුද්‍ර පරිසර පද්ධති වගේම ලෝකේ පුරා විවිධ වාසස්ථානවල ජලජ ජීවීන් විශාල ප්‍රමාණයක් මේකේ ප්‍රදර්ශනය කරනවා. අපිට පුළුවන් ග්‍රේට් බැරියර් රීෆ්, ඩුගොන් අයිලන්ඩ් සහ ෂාක් වැලි වගේ එක එක තීම් සැරිතේ වෙන වෙනම සෝන්ස් බලාගන්න. ඉතින් අපි මෙන්න මේ විදියට ලස්සනම ලස්සන මාළු සහ තවත් ජලජ ජීවීන් කොටක් බලාගෙන ඉස්සරහට ගියා. ශාක් වැලි එකේ මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ වගේ ලොකු වීදුරු ටනල් එකක් විදියට මේක හදලා තියෙන හින්දා අපිට 360 view එකක් බලා ගන්න පුළුවන් වීම. ඔයාලට මේ පේනවත් වගේ ගොඩක් ලොකු මෝරු අපේ ඔලුවට උඩින් පීනගෙන යනවා මෙන්න මේ විදියට. ඉතින් මෝරුන්වත් බලාගෙන අපි යමු ඔහොම ඉස්සරහට. දැන් අපි ආවා පෙන්ගුයින් එක්ස්පෙඩිෂන් සෝන් එකට. ඉතින් මෙතනදී අපිට කොටක් ළඟ ඉඳන් පෙන්ගුයින්ස් ලව බලන්න පුළුවන්.
මෙයාලා ඉන්න මේ කොටීරවල මෙයාලට ඕන කරන ඒ උෂ්ණත්වය පරිසර මට්ටම් කෘතිව නිර්මාණය කරලා තියෙනවා. ෆැක්වේරියම් එකෙන් පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ මැඩම් ටුසෝට්ස් වැක්ස් මියසියම් එකට. මේක අපිට අමතක නොවන අත්දැකීමක් වුණා. මොකද අපිට පුළුවන් වුණා අපි ආසම කරන සෙලිබ්‍රිටීස්ලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන තරම් සෙල්ෆීස් ගන්න. පස්සේ අපි ආවා වයිල්ඩ් ලයිෆ් සිඩ්නි සූ එකට. සිඩ්නි සිටි එකේ වගේම තමයි මේ සූ එක පිහිටලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන්, අප්‍රිකානු සතුන්, ජලජ සතුන් වගේ හුඟක් ලොකු පරාසයක විවිධාකාර සත්ත්ව විශේෂ අපිට මේකේ බලා ගන්න පුළුවන්. සත්තු ගැන අධ්‍යයනය කරන කෙනෙකුට මෙතන ගොඩක් වැදගත් වෙයි.
සූ එකත් බල්ල ඉවර වෙලා අපි ආවා සිටිය එකේ පොඩි රවුමක් ගහන්න. ඒ යන අතරමක මේ වගේ ලස්සන ස්ට්‍රීට් පර්ෆෝමන්ස් බලන්නත් අපි අමතක කළේ නෑ. සිටිය ඇවිදන් යන ගමන් අපි ඊළඟට ගියේ කුයින් වික්ටෝරියා බිල්ඩින් එක ඇතුළට. එන්න අපි ඇවිදගෙන යමු ඇතුළට. 19 සියවසේ අගපාකට අයිති කුයින් වික්ටෝරියා බිල්ඩින් එක ඔස්ට්‍රේලියාවල හිස්ටෝරික් ලෑන්ඩ්මාර්ක් එක. අද වෙදි මේක තට්ටු පහක ලක්ෂරි ෂොපින් සෙන්ටර් එකක් හෙටද විදියට තමයි අපිට බලාගන්න පුළුවන්. ෆැෂන් අවුට්ලට්ස්, ජුවලරි ෂොප්, ස්පෙෂාලිටි ස්ටෝර්ස්, කැෆේස්, රෙස්ටරන්ට් වගේ කඩ 140කට වඩා මේකේ තියෙනවා. දැන් බලන්නකු මෙයාලකි පියානෝ ප්ලේයින් කොහොමද කියලා. ඔන්න දැන් අපි ඉන්නේ සිඩ්නි ටවායේ ඇතුලේ. කොහොමද සිඩ්නි සිටි එක පේන විදිය ලස්සනයි නේද? මේක තමයි සිඩ්නි වල උස්සම ගොඩනැගිල්ල. මීටර් 309ක් උසයි සහ සෙන්ටර් පොයින්ට් ටවර් කියලත් මේක හඳුන්වනවා. ටවායකින් බැහැලා අපි ආව සෙන්ට්‍රල් පාර්ක් එකට. මේක හරිම ලස්සන ග්‍රීන් එන්වයර්මන්ට් එකක් තියෙන තැනක්. මේ ඔයාලා දකින්නේ අපි කලින් ගියපු ටවායි බිල්ඩින් එක සෙන්ට්‍රල් පාර්ක් එකට පේන හැටි.